හරි මං හිතුවා මෙහෙම දෙයක් කියන්න. හරි දැන් අපි අද පොරොන්දු වෙලා තියෙනවා character animation. character animation කියද්දි අපිට bone animation එකක් තමයි කරන්න වෙන්නේ. හැබැයි මම මෙතනදී character develop කරන හැටි මං නැවත දවසක් අරගෙන කියලා දෙන්නම්. අද මං කරන්නේ අපි ගාව තියෙන මේ තියෙන library එකෙන් අපි characters අරගන්නවා. අරගෙන අපි ඒ character එකකට එකක් ඇවිද්දවන්නයි හදන්නේ. එතකොට මේ වෙනකොට දැන් පහුවෙලා සම්බන්ධ වුණා නම් videos කොම බලන්න ඔයාලට බලන්න පුළුවන් ලේසිම තැන තමයි මේ workshop එකටත් වඩා සාර්ථකව අපි cartoon animation කියලාම workshop එකක් කරා www.ictbus.online එකට ගියාම ඒකේ multimedia කියන lessons වලට ගියා නම් day 1 එකේ ඉඳන්ම video 10ක් පැය 30ක් තියෙනවා record වෙලා ඒක හොඳට බලන්න එතකොට ඔය වීඩියෝ හදන්න හැටි ඔක්කොම තියෙනවා ඊට පස්සේ මම මේ පස්සේ සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්න හින්දා මම ඔයාලට notebook එකක් එවලා තියෙනවා ඒ notebook එකත් බලන්න ඊට අමතරව දීලා තියෙනවා මෙන්න මේ තියෙන්නේ ඔයාලට lessons ගන්න තියෙන තැන multimedia මෙතනින් ගන්න පුළුවන් එතකොට මෙතන තියෙන workshop එකේ දවස් 10 day 1 day 2 මේ ටික වෙනම තියෙනවා මේ අපි පටන් ගත්තේ අද පස්වෙනි දවසේ මේ යන්නේ සම්පූර්ණයෙන්ම ඇත්තටම learning content development එකක් තමයි මේ යන්නේ. ඒතර මෙතනදී මගේ අද දවසේ වෙන් වෙලා තියෙන්නේ storyboard එකක් ලැබුණාම ඒ storyboard එකට අනුරූපව කොහොමද අපි animation එකක් කරන්නේ. ඒකට අද දවසේ මට ඕනේ වෙනවා characters ගන්න. character එකක් අරගෙන ඇවිද්දවන්න ඕනේ. අද දවසේ මම plan කරලා තියෙන්නේ මේ කොටස කරා. ඉතින් දැන් ඔයාලා බලන්න ෆයිල් මේක ලියා ගන්න ඒ වගේම වීඩියෝ එක නැවත බලන්න අද දවසේ අපි කරන පළවෙනිම කොටසට මම යන්න හදන්නේ ෆයිල් ඉම්පෝට් ගියම මෙතන තියෙනවා ඇති තරම් අපිට අවශ්‍ය දේවල් ගන්න characters වෙනම ගන්න පුළුවන් නේ ඒ වගේම අපිට ගන්න පුළුවන් වෙනම scenes backgrounds ගන්න පුළුවන් right වෙනම characters කියන්නේ සත්තු වගේ ඒවා ගන්න ඕන නම් එහෙම ගන්න පුළුවන් right ඒ වගේම අපිට අපි එදා පළවෙනි දවසේ නම් මේක කරා අපි props ගිහිල්ලා මතක් කරගන්න props ගිහිල්ලා අපිට ඕනේ වුණාම s ගන්න අපිට මේ cartoon ആയി ඒ වගේ s වර්ග ගොඩක්තර මේ මම s දෙකක් ගත්තා පේනවද හරි මම මේකට ගැලපෙන්න කටක් ගන්නකොට මේක අපි පළවෙනි දවසේ කරපු එකක් mouth sets mouth ඔහම ගන්න පුළුවන් එතකොට මේකට ගැලපෙන අපිට ඕනනම් මූණක් අපිට හදා ගන්න පුළුවන් මෙහෙම එහෙම නැත්තම් දැන් හොඳට මේ අපි දැන් අපි දීලා තියෙන ස්ටෝරි බෝඩ් එකට ගැලපෙන්න ඒ characters අපිට ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන මම වෙනස් කරන්න හැටි කියලා දෙන්න. right? දැන් මේ මම මේ කියන්න හදන්නේ ලයිබ්‍රරි එකේ තියෙන දේවල් අපිට ගන්න පුළුවන්. අරන් අපිට පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. ඒ වගේම අපේ ස්ටෝරි බෝඩ් එක ලැබෙනකොටම අංක 1 අපි ගන්න ඕනේ මොකද්ද? අපේ හඬ පටයක් තියෙන්න ඕනේ මේ කතන්දරේ දැන් උදාහරණයක් මම ස්ටෝරි බෝඩ් එකක් දැන් පෙරලා ගන්න. මේ ස්ටෝරි බෝඩ් එකේ ඔක්කොම මට අවශ්‍ය දේවල් සීන් එක තියෙනවා මේ තියෙන සීන් එක. ඉතින් ඒකට අදාළ වොයිස් ක්ලිප් එකක් මට ලැබිලා තියෙනවා. එතකොට දැන් මේකට අදාළ ගෑනු ළමෙක් ඉන්න ඕනේ. එහෙනම් මම ඒ අදාළ ගෑනු ළමයාම ගන්නවා. අදාළ පරිසරයක් තියෙන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම අපි කැරක්ටර් එක ගන්න පැත්තට කතා කරමු. right. දැන් මම මුලින්ම පෙන්නනනම් අර ගන්න වොයිස් එකට මොකද්ද කරන්න කියලා. දැන් මේ කට මෙහෙම තියන් ඉන්නවා. කට කතා කරන්න ඕනේ, ඩබ් කරන්න ඕනේ. ඒතර කොහොමද ඩබ් කරන්න හඬ පටයක් තියෙනවා. මගේ මේ හඬ පටේ මම තියෙන තැන පෙන්නන්නම්. මගේ ෆෝල්ඩර් එකේ ලර්නින් කන්ටෙන්ට් එකේ මෙන්න මෙතන තියෙනවා හඬ පටය. මේ තමයි අංක 1. ඉතින් දැන් මම මේක ගන්න හදන්නේ මෙතෙන්ට.
මංගල් ගෑනු ළමයව ගත්තේ නැහැ. මං හඳපටේ අරන් පෙන්නන්න මේකේ වටිනාකම. මං මොකද කරන්නේ කියලා බලන්න. New layer audio මේක පළවෙනි ලෙසන් එක නැවත බලන්න පළවෙනි ලෙසන් එක බලන්න. Audio multimedia එකේ learning content වල දැන් මට audio එක ලැබිලා නැහැ. ඇයි? ඒ audio එක මට support කරන්නේ නැහැ. මට මෙතන නම් audio එක පෙන්නනවා. නේ? Right. මෙතන ඔයගලන්ට ඇහෙනවා ඇති එක. දැන් මේ වගේ අවස්ථාවක් ආවම මම මොකද කරන්නේ? දැන් මේ හඬපටය මට මගේ ෆෝමැට් එකට ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපිට අංක 1 යන්න වෙනවා. මම ලියන්නම් මම සොෆ්ට්වෙයාර් එකේ නම ලියන්නම් format factory. මෙන්න නම format factory. නම ලියා ගන්න. ඔබට format factory ගන්න වෙයි ඔබට මේ ගැටලුව ආව. मैंने फॉर्मेट फैक्टरी ऑन होना फॉर्मेट फैक्टरी फैक्टरी का क्यों हमें एक कर्मांत शाला वक्त में ने मट्टा में तो ना मैं फैक्टरी के मट्टा तीन ने वा मट्टा इमेजेस वीडियो ऑडियो गाना ही होने मामा किया ना वा मट्टा में तो ना दी गाना होने वाला तीन ना वा अभी क्यों MP3 कर गाना होने මෙතන බලන්න ඕනේ අදාළ support anime කියන software එක ඉල්ලන support කරන audio track එකයි මම මේ දෙන්නහත් එනනම් මට ඒ ගැටලුව එනවා දැන් අද අපි project එකක් කරනකොට project එකට එන challenges කොහොමද අපි අඳුනගන්නේ කියන එක තමයි මේ කියන්නේ ඒතර file formats වල ගැටලු තියෙනවා images උනත් එච්චර තමයි මම ඒකත් අද පෙන්නන්න ඒතර multimedia එකේ learning content එකට ගියා मैंने तीनों एक ही ना फाइल देखा ये देखा मंगाता ये देखा मामाटा में तो नेट अभी हिल ला ना मैं फॉर्मेट एक गाना वाद कीले बालानों ना माँ कन्वर्ट करा और टहना में ती कन्वर्ट वेला में तो नेट गिया हाँ दा ये तो मैं तीने ये ऑडियो ट्रैक देखा इतो कोटा माँ में तो नेट अभी हिल ला ए ट्रैक्स देखा मैं कॉपी करा करला मट्टा आवश्यकता ने डर मम पाविच्छ करना वन ऐवता मल्टीमीडिया फोल्डर के लर्निंग कंटेंट के ना फोल्डर के कट मंगिया एक र तमाय मम एक दाना लेस्ट दिलने फॉर्मेट का गाता दें ती है ना प्रश्न मम में सेक करला तमाय मम में फॉर्मेट का गाते दें वाटर वेला ती है न मागे गावती है ना वर्शन ने का 3.6.0 इट वड़ा आलोट वर्शन ने का क्वार्टर डाउनलोड कर गाने पुलवांगे फॉर्मेट फैक्ट्री डाउनलोड कला बाला ना बालला मेक अट गैलर पे ना आधे कियला बाला तेरो ना आधे राइट इतने दम मामा मुख्य कराने एनिमी वाले टक गिहला आज यहाँ ना वा उन्हें दम नांग या सिलेक्ट ऑडियो की एकात सपोर्ट करन नए केला ही पेन्ना ने भी बालमु मुके दखिया ने केला आय बालमु न्यू लेयर ऑडियो लेयर बालमु यहाँ देन नए दखिल हिमोनोत मट देंगे आप सपोर्ट करन नए मटे हिमोनोत रिकॉर्ड करला खाता वक्त ये ना तब इकने एको मितने इम बालला में ना फॉर्मेट टेक कटे आने में ना इकने मितने बालाने එයා මොකක් හරි සපෝට් කරන එකනේ මම ගන්න ඕනේ. ඒතර මම මේ දෙකෙන් ගන්නවා වේව් ෆයිල් එක. ඕකේ කරනවා. බලමු වේව් ගන්නවාද කියලා. ඇනිමි ඇනිමි සපෝට් කරන ෆයිල් සාමාන්‍යයෙන් MP3 ගන්න. නමුත් මේ වෙලාවේ MP3 වල එන්කෝඩ් වෙන විදිහනේ බලන්නේ ඒගොල්ලෝ. MP3 උනේ දැන් ආපහු ගියා සවුන්ඩ් රෙකෝඩ් එකේ මෙතන මම වේව් WAV කියලා තියෙන වේව් ෆයිල් දෙක මම ගත්තා. මම කට් කළම ගන්නා මට ලේසි කට් කළ ගන්න එක නැත්නම් මෙතන ෆයිල් ටික ගොඩ ගහනවනේ
learning content දැන් ඔයාලට මේක දෙපාරක් විතර කරන්න වෙනවා මම මේක කලින් ටෙස්ට් කරලා නැති හින්දා මට මේක ආයි කරන්න ඕනේ එතකොට මම මෙන්න මේ දෙක ක්ලෝස් කරලා මේ දෙක ඩිලීට් කරනවා මොකද ෆයිල් ටික වැඩි වෙන එකනේ වෙන්නේ මට පිළිවෙලට හදා ගන්න ඕනේ හරි මම ඔන්න මේ ෆයිල් එක දැම්ම දැන් ආයි පාරක් නැවත උත්සාහයක් යෙදෙනවා මෙතනට ගිහිල්ලා බලන්න මොකද මං ගන්න කියලා ඔඩියෝ ෆයිල් එක මං කෝල් කරනවා එතකොට මට වේව් ෆයිල් එකක් ගන්න දෙනවා බලමු මොකද එයා කියන්නේ කියලා ඔන්න වාසනාවට දැන් ලියා ගන්න වේව් W A V වේව් ෆයිල් එක සපෝට් කරා හැබැයි අමතක කරන්න එපා මම අරන් තියෙනවා MP3 MP3 එන්කෝඩ් කරන විදිහ අනුව වෙනස් වෙන එහෙනම් MP3 කියලා ලියාගත්තර කමන්නේ ඔන්න දැන් බලන්න කොහොමද මේ ඩග් කරන්නේ කියලා කට කියන ලේයර් එකට යනවා ඩබල් ක්ලික් කරනවා ස්විච් ටැබ් එකට යනවා මෙතනින් තෝරගන්නවා නැවත බලන්න මං ගියේ හැටි ඩබල් මේක ෆස්ට් ඩේ වීඩියෝ එක බැලුවොත් තේරේ මං ඒකේ තදට ගොඩාක් වෙලා අරන් කියලා දුන්නා අද එහෙම කියන්න වෙලා නැහැ ඒ වීඩියෝ එක බලන්න ඒකයි රෙකෝඩ් කරලා දාලා තියෙන්නේ වීඩියෝ ටැබ් එකට යනවා සෝරි ස්විච් ටැබ් එකට යනවා මෙන්න මේ ඔඩියෝ එක එහෙමම මං ගත්තා. right. දැන් මට ඕනේ විදිහට යා කට හෙල්ලනවා. දැන් මට මෙයා නිවේනේ ඕනේ. මම දැන් මේ ටික මකනවා. මූණත් එපා. ඔඩ මං කැරක්ටර් එකක් ගන්න හැටි කියලා. මෙන්න මෙතන පේනවා ද කැරක්ටර් විසාර්ඩ් දකුණු පැත්තේ කෙළවරේ ඔබට පේන්නේ නැත්නම් මැක්සිමයිස් බටන් එක ප්‍රෙස් කරලා බලන්න මෙතන තියෙනවා මොකද්ද කැරක්ටර් විසාඩ් එක. ඔතනට ගිහාම ඔයාට ගන්න පුළුවන් මෙතන කැරක්ටර්ස් කීපයක් ඉන්නම ඔයා ගන්න ඔන්න දැන් ඔයාගේ කරගන්නයි මම මේ උගන්නන්නේ. මෙතනදී characters කීපයක් තියෙන ඔයා මෙතන මෙතන curly hair තියෙන girl කෙනෙක් ඉන මම එයාට කැමති මම එයාව ගන්නවා එතකොට එයා පිටිපස්සේ බලාගෙන ඉස්සරේ ඔයාට ඕනේ විදිහ ගන්න පුළුවන් ඔයා මේක ගන්නත් පුළුවන් දැන් මම මේ පෙන්වන්න හදන්නේ ඉතින් මේ ළමයාගේ ඇඳුම් ඔක්කොම මාරු කරන්න බය වෙන්න එපා මෙයාට තියෙන්නේ මේ මූණට මම කැමති නෑ මේ වගේ මේ රත්තරන් කොණ්ඩයක් මොකද අපේ රටේ gold hair නැහැ ටින් කරොත් විතරයි එහෙනම් මං කළු කරනවා මොකද මට ඕනේ යා මගේ රටට ගැලපෙන හදාගන්න right යාගේ කලර් එකට මං කැමති නම් තියන්න මේ වගේම යාගේ clothes මම වෙනස් කරනවා යාගේ clothes වලට මට දාන්න පුළුවන් මේ යා කලිසමම ඇඳන් ඉන්නවා නම් මං දැනට කලිසම මාරු මේ වෙනස් ඇඳුම් වෙනස් කරන්නේ නැතුව මෙහෙම මෙ යනවා පස්සේ මං කියලා දෙන්නම් කොහොමද මම මෙයාව මගේ කරගන්නේ කියලා එතකොට මේක කස්ටමයිස් කරන්න අපිට පුළුවන් මේ ෂෝට් එතකොට කලර් එක වෙනස් කරන්න පුළුවන් ඔයාලා දැකලා ඇති මොගලන් ආස පාට වලට යන්න පුළුවන් රයිට් ඊළඟට ෆේස් එක නම් ප්‍රශ්නයක් නැහැ වට මෙයාගේ අයිස් පවා වෙනස් කරන්න පුළුවන් එයාගේ අයිස් ග්‍රීන් කරන්න එයාගේ අයිස් වෙන වෙන කලර් එකකට දාන්න ඒ ඕනේ දෙයක් කරන්න පුළුවන් එතකොට ඒ ඒ කැරක්ටර් එකට ගැළපෙන විදිහට හදා ගන්න පුළුවන්. අතර මෙයාට ගැළපෙන බ්‍රවුන් අයිස් එක ප්‍රශ්නයක් නෑ කලින් තිබුණ විදිහට. මවුත් ස්ටයිල්ස් වෙනස් කරන්න පුළුවන්. එතකොට ඒකට යන්න පුළුවන්. දැන් මම මෙයාව ගත්තා. දැන් මෙයා ගන්නකොට එයාත් එක්ක එනවා තව ගොඩක් අය. මේ බලන්න පිටිපස්සේ හැරිලා ඉන්න කෙනෙක් කියනවා පැත්තට මෙහෙම කොහොම ගන්න පුළුවන්. මට මේ වෙලාවේ ඕනේ වෙන්නේ ෆ්‍රන්ට් එක කෙනා විතරයි. පේනවාද එයාගේ හැටි? මෙහෙම ගන්න පුළුවන් දැක්කද right එතකොට මම මේ ඔක්කොම මේ girl කියන layer එකේ ඔයගලන්ට මාත් එක්ක switch කියන පාඩම නම් day 2 දෙවෙනි දවසේ මම switch එකෙන් මතකද මල් වැස්සක් හැදුවා rain එක ගත්තා අපි ගොඩක් දේවල් කරා switch layer එකේ ඒ switch එක තමයි මේ තියෙන්නේ right එතකොට ඔයගන්න මතක මේ sorry particle එකේ නේ ගොඩක් ගත්තේ මේ switch එකෙන් කරන්නේ අර අපි මතකයි ඔයගලන් අපිට පුළුවන් මවුත් animation තමයි ඇත්තට මවුත් animation කරනකොට switch එක කියන අපේ switch board එක වගේ තමයි හිතන්නකෝ මයිගා ගෙදර light ගොඩක් තියෙනවා කියලා
අපි කුස්සිය ලයිට් එක දැම්මොත් තමයි ඒක පත් වෙන්නේ. සාලේ ලයිට් එක දැම්මොත් තමයි ඒක පත් වෙන්නේ. ඒ වගේ තමයි මේක ස්විච් කර ඒ ස්විච් එක තමයි වැඩ කරන්නේ. රයිට්? මොන දැම්මම මේ ෆ්‍රන්ට් කියන එක හොඳට බලා ගන්න. ෆ්‍රන්ට් කියන ලේයර් එක ඩ්‍රැග් කරලා උඩටම ගන්නවා. එතකොට මට ඒ ස්විච් ඒ ලේයර් එක විතරක් එළියට ගත්තා. මේ ගෑනු ළමයා ඕනේ නෑ මට. මේක ඕනේ නෑ අනිත් ළමයි ටික ඕනේ නෑ. මන් ඩිලීට් කළා දැම්ම. දැන් මම මොකද්ද කරේ? මට ඕනේ කෙනා විතරක් ගත්තා. දැන් මට මේකට මෙයාගේ කටට දැන් මෙයාගේ මේ තියෙනවා බලන්න මවුත් එක කොහෙද තියෙන්නේ කියලා. මවුත් එක හොයාගන්න එක පාටම අමාරු නම් මට පුළුවන් මෙන්න මෙතනට ගිහිල්ලා මේ බලන්න මේ ලේයර්ස් මට වෙක්ටර් ෂේප් සිලෙක්ටර් කියලා වෙනම ටූල් එකක් තියෙනවා. ඔයාට ඕනේ ලේයර්කට ගිහිල්ලා ක්ලික් කරාම ගන්න පුළුවන්. මේ තියෙන්නේ මවුත්. මේ තියෙන්නේ මම ක්ලික් කරපුව ගමන් යදාල් ලේයර්කට පයින්න පුළුවන් මවුත්. මම මෙන්න මෙතනට ගිහිල්ලා ඩබල් ක්ලික් කරලා මම කියනවා අර ස්විච් කරපු අර ඔඩියෝ ට්‍රැක් එක මන් දෙන්න කියලා කියන බලන්න දැන් මේ ළමයා හරියටම අර වොයිස් එකට කතා කරනවා. බලන්න හරිම ලස්සනට එයා එනිමේ කියන්නේ අවාට මහන්සියක් නැතුව එනිමේෂන් එක කර දෙන්න පුළුවන්. එතකොට ඔගොල්ලෝ බොහොම ඉක්මනට මේ ඇනිමේෂන් එක මවුත් ඇනිමේෂන් එක දෙනවා. දැන් මෙතනදී ඔයාට එයාව හිනස්සවන්න එයාගේ ඔළුව වෙනස් කරන්න එහෙම පුළුවන්කම තියෙනවා. එතකොට මම ඒක පෙන්වන්නම් ඊට කලින් මම කැමති මෙයා ඇවිදගෙන ඉස්සරහට එනවා කියන එක පෙන්වන්න. ඇවිදින හැටි මම අද පොරොන්දු වුණා මෙයාව ඇවිදින්න. ඒතර අපේ මැත්ස් ලෙසන් එකක් තියෙනවා. මැත්ස් ලෙසන් එකක ස්ටෝරි බෝඩ් එක මට අද උදේ ආරංචි වුණා. ළමයෙක් ඇවිදන් එනවලු. ආයි තව ළමයෙක් ඇවිදන් එනවා. එයා ඊට වඩා උසයිලු. ආයි තව එක්කෙනෙක් එනවා. එයා ඊටත් වඩා උසයිලු. කොහොම නමුත් ළමයෙක් ඇවිදින්න ඕනේ කියන එකයි කතා. ඕකෙදි මට මෙන්න මෙහෙම ඇවිදින් එනවා කියලා මෙහෙම කළා මෙහෙම කරන්න පුළුවන් ද ඇවිදිනවා කියලා මේ බලන්න වැඩක් තියනවාද එහෙම ඇනිමේෂන් එක වැඩක් නැහැ. හේතුව තමයි එතකොට නිකන් හරි නිකන් අර කොළපතක ඉඳන් ඇදගෙන යනවා වගේ තමයි. ඉස්සරහට එනවා නම් අපිට මෙහෙම කරනවා අපි කිමු මං තව පෙන්නන්නම් ඇවිදිනවා කියලා අපිට මෙහෙ දැන් මේ ළඟට එනකොට පුද්ගලයා විශාල වෙනවනේ. දැන් කුඩා කොට ඉඳලා ටයිම් දීලා විශාල කරනවා. ඕක ඇවිදිනවා කියලා කියන්න පුළුවන්ද? ඒකත් බෑ. ඒකත් බෑ. එහෙනම් මම දැන් අලුතෙන් පෙන්වන්න හදන්නේ අද දවසේ ඇත්තටම ලෙසන් එක මේ දැන් මෙච්චර වෙලා කරපු ඒවා ඔක්කොම day 1 day 2 day 3 day 4 වල කරපු ඒවා. ඊළඟට දැන් මෙතන පුතෙක් ඇහුවා කොහොමද වීඩියෝ එකක් හදන්නේ කියලා. මම ඔයා වෙනුවෙන් ෆයිල් එක්ස්පෝට් animation ගිහිල්ලා මෙන්න මෙතන ඔය ආට ස්ටාර්ට් ෆ්‍රේම් ඉන් ෆ්‍රේම් කියලා යන්න පුළුවන් ගිහිල්ලා ඕකේ කරාම ඔයාට මේ වීඩියෝ එක දැන් මට පෙන්වන්න පුළුවන්. මම ඕකේ කරනවා. එතකොට ඔයාට පුළුවන් මෙන්න මෙහෙම ගර්ල් කියලා මම ලියනවා. එතකොට ඔයාට දැන් ඔයා මගෙන් අහුවේ ඇනිමි වලින් මේ ඕපන් වෙන්නේ වෙන ෆෝමැට් එකකින් ඕපන් වෙන්න ඕව මම වීඩියෝ එකක් හදලා දෙන්නයි හදන්නේ. මේ තියෙන්නේ වීඩියෝ එක. එතකොට මේ වීඩියෝ එක එක්ස්පෝට් වෙන කාලයක් දෙන්න ඕනේ. ඒ කාලය වීඩියෝ එකේ ෆ්‍රේම්ස් ගණන මත රඳාපවතින. උදාහරණයක් ඔයා මේ වීඩියෝ එකට ෆ්‍රේම්ස් ගණන ගොඩාක් ගන්නව නම් මොකද මේ ෆ්‍රේම් කියන්නේ? මෙන්න මේ පල්ලෙහැට යනකොට බලන්න මේ තියෙන ෆ්‍රේම් එක. ෆ්‍රේම් 24ක් කියන්නේ තප්පරයක්. ෆ්‍රේම් 24ක් කියන්නේ තප්පරයක්. මෙතන තප්පර දෙකයි මෙතන තුනයි. ඒතර ඒ අනුව තමයි මේ වීඩියෝ එකේ ප්‍රමාණය තීරණය වෙන්නේ. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් ඒ වීඩියෝ එක මේ එක්ස්පෝර්ට් වෙනවා. මම ඒකට ගොඩක් වෙලා දැන් මෙතන නම් ගොඩක් වෙලා යනවා. සමහර මගේ කම්පියුටර් එකේ ස්පීඩ් එක අනුව තමයි ඒක වෙන්නේ. සහ මෙතන ඉන්න කැරක්ටර්ස් අනුව ඒක තීරණය වෙනවා. මම හිතන්නේ මේක පළවෙනි දවසේ වීඩියෝ එකෙත් බලන්න පුළුවන් වුණා කොහොමද වීඩියෝ එක හදන්නේ කියලා. නැවත මම මතක් කරන්නම් මම මේක එක්ස්පෝර්ට් වෙන්න දෙන්නේ නැහැ. Yes I want to quit. කොහොමද කරන්නේ කියලා මම පෙන්වන්නම්.
මේ ඒ ටික අර ගත්ත ටික වෙනකන් එයා මේ වීඩියෝ එක හැදුවා මෙතන ෆ්‍රේම්ස් මං හිතන්නේ තප්පර 3ක් විතර වීඩියෝ කරා එයා බාගෙට වීඩියෝ එක හැදුනා චුට්ටක් බලන්න පුළුවන් මෙතන प्रश्न विशुदेश इट खाली हाउ टू इंस्टॉल सॉफ्टवेयर की बला इतर तेरे सॉफ्टवेयर का नैत करना दम मेहमे मम्म मे अद दवसे पाड़ मिचर पड़कून हेतु मट ओने मकल मे डबिंग की मे कैरेक्टर मे बला दिन मो पुदे पुद्गले अंत विना बर पुद्गले गुड बर उसे එවගේම මේ පෙනලා තියෙන්නේ උඩ පැන පැන යන දාගකාර පුතෙක්. එතකොට මේ පෙන්නන්නේ බොහොම දුකෙන් යන දුවෙක්. එතන කොණ්ඩේ පවා පල්ලහැට වැටිලානේ. ඊට පස්සේ ඒ දරුවම සතුටෙන් බණ ඇඳුම कोंडे उखुमाने सतुटत एक रिद्मय नस्तरने यान एतो कोड़ उहुमा करान पुड़ू एवा गेमा वेगें दुवन केने होदा एक तनाय दुवाने पिट पेनान पुड़ा मंग अदे यान नहा दाने मेंन में वागे मुलें इस रहाट एविद्ध वान होदा में एविदिली उकोटम अपीट पोताक तियनमा ग्रूप गूगल क्लास रूम मेन मे तम एविदीन सूत्र मेन मेक अद मेकट गिहिलेविद इतकोट मैथ्स मैथ्स अयगे मैथ्स डिपार्टमेंट वर्कशॉप अदाल एविदीम की कोट सटाई इंग्लिश डिपार्टमेंट कैरेक्टर्स वाले एविदीम की कैरेक्टर वॉक साइकल्स मंग खेल मे इस मंग अद इसटाई देखमान पेटे वाटिक मे के उड़तीयन मिन्न मे मे हर मे तीन हुरेंग हुरेंग अट मे तीन एवं स्टेप्स मेतने उड़तीयन बदलना पोटा कुड़ी पिटवां के बेलव मेतने हेट नमे के लगे हो मेन अर की जातीय वॉक्स टीक मे उम मे पोते अत्रे वॉक सैकल खेमती विधि हेट अरगेन हदागा कोटम पुलवा मंग अदे आने सरल एविधीमाट पास दुखे दुख विधि हेटेम हदागा दें मम एक कैरेक्टर का गण अर कैरेक्टर वगेम मे वेलावे मम बॉय के मे कोने दंग कार अरे विधि मंग याव गाते अरे खाली करपड़े मंग आई पे कैरेक्टर के गाता कैरेक्टर के स्विच लेयर्स तीन मे हम स्विच कराना पड़वा मटोने मे आ मित्र मंग या मे लेयर एलियट गो इको हिम पल गण पड़वा इतकोट आट पेन मेन मेटिक उन्े मट मे बॉय उन्े एक मकनवा मे बोन एक भीतर गण्ड मंगे मम्मी पुटकट मम्म मे वॉक साइकल मेके थियरी मेके सायंस एक बोर्ड गण मे रूप से मेक तमाय कथांदरे मेक तेरुनोत् समस्त एविदीम
අමාරු වෙන්නේ. ඊ අපි ඊයේ දවසේ කුරුල්ල පියාඹන කොට කරපු ටෙක්නික් එකම වෙන විදිහකට ඒ විදිහටම මම කියලා දෙන්න උත්සාහ කරනවා. මම මේ ඉඩ ගන්නවා ඒකට. හොඳයි. මම මේ සත් මේ මෙල බබාවම අඳින්නේ නැහැ. මම වෙන විදිහකට අඳිනවා. ඔයා අඳුන ගන්න මෙන්න මේ කොටස්. මම රතු පාට ගන්නවා. මට මෙතන මේකට කියනවා මේ තියෙන ශෝරි මේකලාව මේක උර මේකලාව. මේ අයියාකුරක් වගේ මේ ප්‍රධාන මේ මේ ලීවරේ වැඩ කරන හැටි කියලා දෙනවා. මේ තියෙන ශෝණි මේකලාව යට තියෙන ශෝණි මේකලාව උර මේකලාව මෙහෙම. ඒතර අයියාකුරක් වගේ මට පේන්නේ. ඔයාටත් එහෙම තමයි පේන්නේ. ඊට පස්සේ අත් දෙක මෙතනින් එනවා. කකුල් දෙක මෙහෙම යනවා. ඔය කතන්දරේ තමයි තියෙන්නේ. ඉතින් මම යාව ඔයාලට පේන්න මෙන්න මේ මෙන්නකෝ මම මේ මම කරපු ටික පොඩ අන්ඩෝ කරලා ලස්සනට ආයඳින්න. මට මෙයාට වෙන පාටක් ගන්න වෙනවා. කොළ පාට ගත්තොත් පෙනේ වගේ. මෙන්න මෙහෙම ගන්න. මං ටිකක් මහත මහත ඉරි අඳින්න. මෙහෙම නෑ නේ පෙනේ වගේ. මෙහෙම ඉරි. මේ බලන්න අත, මේ අත, මේ කකුල. කකුලට මෙහෙම. මේ අයි අකුර වගේ තියෙන්නේ. මේ කකුල. මේ කකුල. ओ ओ ओ कमाम में इतना गाना उन्हें पाले भी नहीं आते माँ वो यहाँ में क्या कराने होते आ में क्या पुताला टे पुल वांग पुंछ पुताला नांगी ने पुताला टे पुल वांग अभी टीचर्स ला इन्होंने कोड़ा अभी तक पुरा में क्या गेदरे कर ला बाला ने क्या कोहमत अभी ऐविदिन ने किला तभी हितला नया निकाब दावा तूने देंगे अतर මේ ෂෝනි මේකලා මෙතනදී ඔන්න මම මේක මේ ලීවරයක් වගේ හිට මෙහෙට කරකවන්න හදනේ මෙහෙම අයි යකුර පොඩ්ඩක් ඇල වෙනවා මෙන්න මේක යන්නේ මම ඒවට රේඛා ගන්නම් මෙහෙම ඕම ඔතනදී අත මෙන්න මෙහෙම මේ එක අතක් මේ අතට කොහොම වෙනවා මෙතනදී මේ පැත්තේ කකුල මේ ඉස්සෙන වෙලාව තමයි මේ ඒ වෙලාවේදී මේ කකුල පොළවේ තියෙනවා බලන්න ඔයා එක කකුලක් උස්සනකොට මොකද වෙන්නේ ඒ ඒ ඒ කකුල උස්සනකොට ඒ පැත්තේ අත පහලට යනවා ඒ අනිත් පැත්තේ ඉස්සෙනවා මේක නිකන් අර පෑන් දෙකක් තියලා බලන්නකො මට ඒක පෙන්න ගන්න විදිහක් නෑ අපි ක්ලාස් එකේ දිනා මම පෙන්න මෙතන මේ පෑන තියෙනවා මෙතන තියෙනවා මේක නිකන් ලීවරයක් වගේ මේක ප්‍රෙස් වෙනවා මෙන්න මේ විදිහට මම මේක පෙන්නන්නම් මෙන්න මෙහෙම මම මේ අඳින එක මම අපෝ මෙන්න මේ මේ විදිහට ප්‍රෙස් වෙනවා ඒක කොහොම අඳින්න නැතුව මෙහෙම අඳින්නම් මේකට තමයි වෙලා යන්නේ කියලා දෙන්න මෙන්න මෙහෙම යන මේක උඩට මේ මෙහෙම මේ මේක තමයි වෙන්නේ මේක මේ රිලීස් වෙනවා උඩට යන මේක මෙහෙම ඔය කතන්දරේ තමයි මේ සමස්ත මේ ලීවරේ වැඩ කරන්නේ මේ ක්‍රමේ ඕක තමයි වෙන්නේ ඕක කරාට පස්සේ මම දෙවෙනි එක දෙවෙනි අවස්ථාව මම අඳින්නම් මෙහෙම ඊට පස්සේ සීරුවෙන් කකුල් දෙක තියනවා මෙහෙම ඒ කියන්නේ අයියා කුරක් බවට මත් වෙනවා එතකොට අත් දෙක සීරුවෙන් පහලට කකුල් දෙක සීරුවෙන් කෙළින්. ඒ කියන්නේ අපේ කකුල් දෙකම එක තියෙන අවස්ථාව. දැන් මේකේ විරුද්ධ පැත්ත. දැන් මේ අතට තියෙනවා නම් මේක දැන් ඔයාට පේනවා මේ අතරනේ තියෙන්නේ. ඕක මේ අතර වෙනවා. මෙහෙම ලීවරයක් මේ වැඩ කරන්නේ. කොහොම වෙනවද? මේක මෙහෙම. මේක මේ විදිහට. ඒ වෙලාවේදී මේ විදිහට කකුල මෙහෙම වෙච්ච එක අනිත් කකුල තමයි වම් අත පැත්තේ කකුල දැන්න දැන් දකුණු පැත්තේ කකුල උඩට යනවා. මොකයි ඇවිදීම කියන රහ මේක මේක දැන් දැන් මෙතෙන්දි මේ අත උඩට යනවා මේ අත පල්ලෙහාට යනවා. හිතින් දැන් ඔයා මට ඊටු ටික කියයි මට කරන්න දෙයක් ඇත්තෙම නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේක මෙතනට කොපි මම දැන් පොඩ්ඩකට මෙයාව මකන්න මොකද මට මේක කරදරයි දැන් තියන් ඉන්නේ. මොකද මං අඳිනකොට චුට්ටක් මම යම කරනවා දැන් මම අර ටයිම් ලයින් එක පරිස්සමින් පාවිච්චි කරනවා සයන්ස් දැන් යන 1 6 12 ඔය කියන 18 තමයි මේ මේ තියෙන්නේ 24 දැන් ඔබ මොකද කරන්නේ 1 හැදුවා 6 හැදුවා 12 හැදුවා මේක කොපිය අර කුරුල්ලා වගේ 3යි කරන්නේ කුරුල්ලාගේ animation එක ඊයේ බලන්නකො 3යි නෙතිබුනේ මේ technique එක කරා නම් හරි
එතන තව පොඩි රහසක් තියෙනවා. ඒ රහස තමයි මිනිහා ඇවිදිනකොට එක අවස්ථාවකදී එයාගේ ඔළුව උඩට යනවා. අපේ දැන් පොළවත් එක්ක රේඛාවක් ඉහළින් ගැහුවොත් මෙහෙම මෙහෙම ගැහුවොත් එක වෙලාවක එයා ටිකක් මීට වඩා උඩට යනවා. මොන වෙලාවෙද එක හෝ කකුලක් උඩට යන අවස්ථා තියෙනවනේ මෙතන. මොනවද ඒ 1 12 24 කියන අවස්ථාවලදී ළමයාගේ මට්ටම ටිකක් උඩට යනවා. ඕකයි රහස. හොඳයි මම දැන් පොඩ්ඩක් මෙන්න මේ ගත්ත මෙන්න මේක ටිකක් ලොකු කරන්න. දැන් ඔයාට හොඳ අදහසක් ගන්න. මේ කතාවේ සම්පූර්ණම කතාව තමයි මම මේ ඇඳේ. මේ චිත්‍රය ඇඳ ගන්න පුළුවන් නම් හොඳයි. රවිෂ්ක පුළුවන් නම් ස්ක්‍රීන් එක කැප්චර් කරලා පුළුවන් නම් ගෲප් එකට දාන්න. මේ 1 12 6 12 18 24 කියන ෆ්‍රේම් පහ හැන්ඩල් කරන හැටි මම මේ කියන. ඇත්තටම කරන්නේ මම animation 3යි. ඉතුරු එක ඔටෝ copy paste එකක්. 18 24 මුකුත් නැහැ. එච්චරමයි. ඔන්න දැන් ඔය කියපු කතාව ඉවරයි. මම කරන පියවර ABC කියලා නැවත නම් කරනවා. මුලින් A කරාට පස්සේ B 12 මේක කරනවා. ඊට පස්සේ C කරනවා. D කියන්නේ copy, E කියන්නේ copy paste. D සහ E මේ දෙක just copy paste, nothing else. හොඳයි දැන් අපි කතා කරා ගොඩක් තියරි එකටයි. ඇත්තටම මේ කතාවේ යන්නේ ගොඩක් අර මේ මේ මෙයාට කරන්නේ මොකද්ද කියන එක තමයි. බලන්න මම මොකද කරන්නේ කියලා. මේක තව ලස්සන කතාවක් තියෙනවා. මේ ළමයාගේ මේ බෝන්ස් දාලා තියෙනවා. බෝන්ස් දාන එක මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. දැන් තියෙන බෝන් වැඩ කරන හැටි ඉගෙන ගන්නවා. තියෙන බෝන් එක වැඩ කරන හැටි. බෝන් වැඩ කරන්න ටූල් එකක් දීලා තියෙනවා. ඔන්න මං අංක 1ට යනවා. මගේ පොරොන්දු කොහමද අංක 1ට ගියා. අර චිත්‍රය ඔයගොල්ලන්ගේ තියෙනවා මගේ WhatsApp එකට ආවා. මං ඒකත් ඕපන් කර ගන්නවා. ඒක දිහා බලාන තමයි මං කරන්නේ. ඔයාලගේත් WhatsApp එකේ පින්තූරය ඇති. මුලින් තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. මං හරිද කියලා බලන්න මෙහෙම එකක් තියෙනවා. බබාව මෙහෙම කරන්න ඕනේ මුලින්. රයිට්? මං ඔක කොහොම වෙනකොට මම මේක ලයින් වලින් කරන්න පුළුවන්. මට හොඳ මැජික් එකක් කරන්න පුළුවන්. මේ බලන්න. මෙහෙම කරලා තියෙන්නේ. රයිට්? ඕක තමයි මං කරන්නේ මුලින්. මේක කරන්න මට උදව් වෙන්න මෙතන තියෙනවා රොටේට් බෝන් කියලා. රොටේට් බෝන් කියලා ටූල් එකක් හඳුනා ගන්න ටූල් එක. රොටේට් බෝන් කරකවන්න පුළුවන්. දැන් මම මොකද කරන්නේ? මේ බබාගේ මේ මේක උඩට යන්න ඕනේ. කියන්නේ මෙහෙම මෙහෙම කරන්න ඕනේ කකුල. දැන් මම හොදට පෙන්වන්න ඕනේ. මෙයාව නැත්තම් ඔකට තේරෙන්නේ නැහැ. මෙහෙම මේ කකුල සීරුවෙන් කෙලින් එකයි කරා. ඒ කියන්නේ කොටිම කියනවනම් මෙහෙම කරන්න ඕනේ. මේ කකුල කෙලින්. ඔය අවස්ථාව තමයි යන්නේ මුලින්. ඕම් ඔතනදී ඔයාලා දැකලා තියෙනවා ශැගී යනකොට ශැගී අර උඩට යටට යනවා විතරයි පේන්නේ. එයාගේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. මේ පැත්තට චුට්ටක් බර වෙනවා. ඒක ටිකක් තර්වට කරන්න එපා. ඔන්න ඔය වගේ වෙනවා. මෙහෙම අත දාන්න. අත මෙහෙම යනවා. ඔන්න ඔය විදිහ පොඩ්ඩක් අර චුට්ටයි මන් නැම ඔය මෙහෙම මුණ මර නොණ්ඩි ගහනවා වගේ වෙන මේ ගන්නට වගේ ගන්න. පොඩ්ඩක් නෙමේ චුට්ටක් එල කරනවා. බලන්න ඒක කරලා බලන්න ප්‍රමාණය කොච්චරද කියලා. ෆනි කැරක්ටර් එකක් නම් එහෙම කරන්න පුළුවන්. ඔන්න මෙහෙම යනවා. මෙන්න මේ ඉරියව්ව ඉන්නේ. දැන් ඔබට තියෙන්නේ මම මේ ට්‍රැඩිෂනල් ඇනිමේෂන් එක කම්පියුටරේට ආදේශ කිරීමක් කරන්නේ. ඔන්න බලන්න මම එකට මෙවන්න තිතාපු හැටි. බලන්න මෙතන පේනවද කියලා පහල මන් දන්නේ නැහැ. ඔයාලට පේනවද කියලා මම ආයතනයක් දාන්න. මෙතන කී ෆ්‍රේම් එක බලන්න. එකේ කී ෆ්‍රේම් එක ඕක මම වෙනස් කරා ඔය විදිහට. ඉබේම ඩොට් එක ආව. මම කරපු දෙයක් නෙමෙයි. මම මෙහෙම කරද්දි ඩොට් එක ආවා. දැන් මම පොරොන්දු වුණා මම 6 කරන්නේ නැහැ. මම 12 කරන්නේ. එහෙනම් මේක මේ විදිහටම තියාගෙන මේ කකුල මෙහෙම තියාගෙන මේ අත මෙහෙම බර වෙලා තියෙන විදිහටම මේකේ නොපිටනේ අපි ඔකට කියනවා මොකද්ද mirror action එක ගන්න නැත්තම් නොණ්ඩියක් එනවා. මේක නොවුනොත් නොණ්ඩියක් එනවා. එහෙනම් නොණ්ඩියක් එන්න බෑ. එහෙනම් ඕකට දැන් ඇනිමි අපි දැන් මේක කරද්දී zoom එක open කරා මෙහෙම චිත්‍රයක් ඉන්න බෑනේ. ඕකට පොඩි බෙහෙතක් තියෙනවා. ඒක තමයි මේ onion skin ලුණු පොත්ත. onion skin on කරගන්නවා. onion skin on කරගත්තාම පොඩි මැජික් එකක් වෙනවා. ඒ තමයි පෙර අවදියේ බලන්න පුළුවන්. මෙතනින් onion skin එක on කරනවා. එතකොට ඒක දිහා බලාන
एक दिहा बलागिन मे ककुल केलिंग करन्न पुलुवन मम मम करे कोहमद मम करे कलिन अवस्थाव मेहेमाई कियला ओन्न ओहोम ओलुव तीन मेक इतिन ज़ूम एक ऑन करन वेडे करन्न बै मेक ओहोम करन्न बै एकट तमाय अनियन स्किन एक दुन्ने मम राइट देन एक दोले हेदी ओक दिहा बलान अनित पैत्त ककुल ए कियने ककुल केलिन तियन्ट ओने හොඳට දැන් මට මේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ මේක මම මේක වහනවා මේ ඔයාලට පේනවද කලින් පෙර අවදියේ කොහොමද තිබුණේ කියලා එක හදා දැන් මේක මේ ගානට මේ කකුල උස්සන්න ඕනේ මේ ලෙවල් එකට උස්සන්න ඕනේ චුට්ටක් උස්සන්න ඕනේ නේද බලන්න මේ මට උදව් කරන්න ඕගොල්ලෝ මේ බලන්න මෙතනින් බල හරියට මෙතන සපත්තුට මෙතෙන්ට නැත්තම් නොණ්ඩි වෙනවා පරිස්සමෙන් කරන්න ඕනේ ඉතින් දැන් මේක මේ අත මේ ඇඟ මෙහාට බර වෙන්න දෙපැයි අත මෙහිම යන්න දෙපැයි මේ අත මෙහිම ඉන්න දෙපැයි يعني මේ විදිහට මේ මේ පැත්ත දිහා බලාගෙන මේ පැත්ත හදන්න ඕනේ ඒකයි කරන්නේ චුට්ටක් තව බර වෙන්න ඕනේ මෙහාට ඔන්න දැන් මම අයන් ස්කින් එක ඕෆ් කරා දැන් මගේ අර මුණ මෙහෙම මොකද උනේ මෙහෙම වෙච්ච කෙනා මෙහෙම වුණා බලන්න ඔන්න එවිද්ද හයේ දි මොකද කරන්නේ අර සීරු වෙන්න ඉන්න බලන්න වාගේ WhatsApp ෆොටෝ එක මොකද කරන්නේ සීරු වෙන්න ඉන්න අවස්ථාවට යනවා يعني කකුල් දෙක මෙහෙම තියෙනවා මම හොඳට කෙලින් තියනවා කකුල් දෙක අත් දෙක ඔහොම ඒක නම් බයක් වෙන දෙයක් නෑ කාත් එක්කවත් අනියන් ස්කින් නෑනේ නිකම්ම තනියම මගේ මිහිතේ මනාපට මම කරා මම හොඳට කෙලින් කරනවා අදක ඔහොම කරත් කමන්නේ නේ. ඒක යනකොට බලන්නේ විදිනකොට බලන්න කොහොමද කියලා. හොඳයි. දැන් ඔහම වුණා. දැන් ඔයා බලන්න මේක වැඩේ හරිද කියලා. ඔන්න බලන්න යනවා කියලා. 1 2 3. 1 2 3. ඔහොම යන්න පුළුවන්. දැන් ඔබට 6 අරගෙන control C control V මම කීබෝඩ් එකෙන් කරන්නේ. ඊට පස්සේ එකට ගියා. එකේ මේ ආවිල්ලා නැහැ. අපි එක ගමු. එකේ යාලුවා key frame එක we call this one key frame copy and paste right now first frame is equal to last frame so that I can make a loop අන්න අපි ඊයේ දවසේ කුරුළු පැටියම පියඹුවා වගේම මෙයාමත් loop කරනවා දැන් මෙයා ඇවිදිනවා බොහොම ඇවිදිනවා ඉතින් එයාගේ අර මැද මෙන්න මේකේ තියෙනවා නම් බොහොම artificial ගතියක් ඒක පොඩ්ඩක් කොහොම හදන්න एक हेदुआ क्या मेतन हेदुआ क्या अनिवार्य मेतन मेकर दहाट कलयुतुआम मे आपका मे अवस्थावे कुला इन मट्टम उड़ट इन मट्टम उत्साह क्रम की එයාට පුළුවන් ට්‍රාන්ස්ලේට් බෝන් එකෙන් මෙහෙම පොඩ්ඩක් උස්සන්න පුළුවන් මේ මෙතනින් මේ කොහොම උස්සන්න පුළුවන් මට කොහොම පොඩ්ඩක් උස්සන්න පුළුවන් එතකොට එහෙම උස්සනවා ඊට පස්සේ 6 දියාව පාක් කරනවා එතකොට දැන් ඔයා දැක්ක මම පොඩි වැඩක් කරා එකේදී උස්සුවා 6 දී පාක් කරා එහෙනම් ආයි ඉස්සෙන තැන් ටික මම කිව්වා මම තරු දැම්මා මතකදී 1 12 දකුණු කකුල උස්සනවා ඊට පස්සේ මෙන්න මේ 6 මොනවද තියෙන්නේ මේ සෙට් එකම 18ට සිද්ධ වෙන්න ඕනේ ඊට පස්සේ 1 මොනවද සිද්ධ වෙන්නේ ඒ ටික අනිවාර්යෙන්ම 24ට වෙන්නම ඕනේ 24 අනිවාර්යෙන්ම right click කරලා මම මේ නැවත නැවත කරනවා loop කරන්න ඕනේ මේක තමයි theory එක දැන් මගේ ළමයා ඔන්න ඇවිදිනවා ඉස්සරහට ඇවිදින්න දැන් මේ ළමයාව මේ ළමයාගේ ඇවිදීම තව සාර්ථක කරගන්න මට පුළුවන් මේ ළමයා කුඩා කරලා පුංචි කරනවා ප්‍රමාණයෙන් අපිට ක්‍රම කැමරාවෙන් කුඩා කරත් කමන්නේ මේ කැමරාවෙන් කුඩා කරත් කමන්නේ ඈත ඉඳගෙන ඔන්න කැමරාවෙන් zoom කරනකල හෝම අතු කළ ගන්න පුළුවන් ඔන්න මම මෙහිම තියෙනවා අන්තිම ෆ්‍රේම් එකට යන්න පුළුවන් ඒ කියන්නේ 200 නැත්නම් මට 500 නත් යන්න පුළුවන් මම යනවා 300
ඉස්සරහට අවිදන් වෙනවා. ඕක තමයි ඉදිරියට අවිදන් වෙනකොට කරන ක්‍රමය. Right. දැන් අපිට මේ වගේ ළමයි දැන් අපි ඕන දැන් ළමයි දැන් පාට වෙනස් කරලා ගන්නවා ළමයි. හිතන්නකො එහෙම දැන් අපේ maths story board එකේ තියෙන විදිහට මට මේක group එකකට දාගන්නවා. මේ මේ bond එක group එකකට දාගත්තාම මට මේ group මේම ළමයි ඕන ගොඩක් හදාගන්න පුළුවන්. ළමයි හතර දෙනෙක් ඉන්නවා. ඇතරම ළමයි ඊට වඩා ආවා. මොකද මම click කරනකොටම मम बला क्ली मेशीन स्लो मैं क्लिक बेरी मैं लमाइ हाथ लमाइ हाथ अभी मे लमाइ हाथ रहा मैडम चांदीमा मैडम में सरंब संदर्शन मरी रोज एंड कॉलम्स कैरेक्टर्स එතකොට පාට වෙනස් කරන්න පුළුවන් ළමයි වෙනස් කරන්න පුළුවන් ළමයාගේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් මෙන්න උස ළමයා පොඩි ළමයා ඔය ඔක්කොම කරන්න පුළුවන් ළමයාගේ පාට වෙනස් කරන්න පුළුවන් කොණ්ඩ වෙනස් කරන්න පුළුවන් ඇවිදීම වෙනස් කරන්න පුළුවන් කරලා ඔන්න ඔය ළමයි ටික ඔක්කොම එනවා දැන් ඔන්න හැබැයි ළමයිගේ වොක්ස් වෙනස් කරන්න මොකද හැමෝම එකම වරණ එකිනෙකාට වෙනස් ඇවිදීම තියෙනවා right ඇවිදීම එක එක්කිනාට වෙනස් දැන් අර අපි ස්ටෝරි බෝඩ් එකක් ගත්තා කඩේට යන ළමයෙක් ඉංග්‍රීසි වර්ක්ෂොප් එකේ ඉංග්‍රීසි ස්ටෝරි බෝඩ් එක ඒකේ තියෙන්නේ මොකද්ද මම මේක ඔෆ් කළා මේක පෙන්වන්න ඒකේ තියෙන්නේ එයාට පුළුවන් දැන් මම ඒක ගැන කතා කරන්න දැන් මට මුලින්ම පොඩ්ඩක් කියන්න මේ වීඩියෝ එක බැලුවොත් තේරෙයිද ඔයගලන්ට ස්ටෙප්ස් තුනයිනේ මම ගත්තේ ඊතර දෙක කොපි පේස්ට් එක තේරෙයිද කරගන්න පුළුවන් වේද අපි එක්කෙනෙක් ගාවට ගමුකෝ අපි එක්කෙනෙක් යන්කෝ හා මේ අම් තේරෙනවද කතාව මොකද්ද කරේ පළවෙනියට වම් කකුල නොන්ඩි කරා මේ පැත්තට වමට ඒ පැත්තට බර කරා ඊට පස්සේ 12ට ගිහිල්ලා අනිත් පැත්තට බර කරා අනිත් ඇතරම අනිත් පැත්තට බර වෙනවා අඩු ඒකයි මේ බලන්නේ මේ මෙහෙම වෙලා මේක මේ අර ඒකයි පොඩි නොන්ඩියක් තියෙනවා මෙයාගේ ඇතරම නැත්තේ නැමෙ ඉතල ගිහිල්ලා මේ පැත්තට පොඩක් බර වෙන්න ඕනේ ඒක වැරදි වැරදුනා මගේ ඇති अड़क මොකද තාත්වික කම වැඩි කරනවා නම් අඩු මොකද අපි යනකොට දෙපැත්තට පැද්දෙනවා තමයි ඒක පේන්නේ නැති තරන්නේ කේක් කෙනා ඇවිදින විදිහ සමහරු ගොඩක් පැද්දෙනවා ඉතින් අපිට මෙයාව දැන් මෙයා යන කෝණය වැඩිද කියලා බලන්න පුළුවන් චෙක් කරලා දැන් බලන්න පුළුවන් අපිට ගොඩක් යනවද ඒ එහෙම බලත හැකි අපිට right දැන් ඒක තමන්ගේ කැරක්ටර් එක අනුව දැන් මම අර පෙන්වුවේ බලන්න ඒක ලස්සන මේ वीडियोस हरी लसन वीडियो मेक बलू हम हद अदहस गे सती पेनुआ पड़ी सिम्युलेटर का के सिम्युलेटर का पावचिका अभी अभी दिन अदहस गे क्यू मे मे इन मे इन पुद्गलया मे पुद्गलया अभी दिन वाक्यू कि अरे मं की उड़याटे आने कवे इतनी बला पोत ए पोते मे वेव तीन उड़याटे आने के तम बला अपे अपे कैरेक्टर के अपे ओक कर अपे कैरेक्टर के उड़याटे आने के तेम मे एक तीन मैं दिपेट यान प्रमाण मेचर यान वाद की तीरने का आगे कैरेक्टर का ඉස්සරහටනේ animation එකේ ගැටලු තියෙනවද recording එක පොඩ්ඩක් නතර කරලා අපි බලමුද මෙතන ඉඳ ඔව් මේ තියෙන ඒ press කරන තැන මේ බලන්න ඇත්තටම pan තුනක් අරගෙන මොහිම මේ විදිහට කරන්නකො මෙහෙම චලනය එක මේක නිකන් කොහොමද කියන්නේ ඒක මෙහෙම මේ පැත්තට තද කරනවා ආයි මේ පැත්තෙන් release වෙනවා ඒ ක්‍රමෙ විදිහට අයි අකුර මේ හැදෙන්නේ ඕක තමයි ඔය කරලා තියෙන්නේ मेके कलती थियरी एक मितरा हाँ ये लंगट मंग हितुआ स्टोरी बोर्ड का फॉलो करने हेटी
මතක් කරලා දෙන්න. අපි පොඩ්ඩක් බලමු. එහෙනම් මම chat එකේ තියෙන එකක් කියවන්න. පොත Google Classroom එකේ තියෙනවා. මම WhatsApp group එකට නැවත දාන්න. Google Classroom එකේ තියෙනවා පොත. Right. පොත Google Classroom එකේ තියෙනවා. මම WhatsApp group එකට නැවත දාන්නම් සිනිදුව. හරි. එතකොට දැන් මේ කතාවත් හරිනේ දැන් මම ස්ටෝරි බෝඩ් එකක් කියවන්න කියලා දෙන්න. මේකේ තියෙන්නේ මේකේ perfect ස්ටෝරි බෝඩ් එක. කියන්නේ අපිට අවශ්‍ය දේවල් අපිට animate කෙනෙක් විදිහට අවශ්‍ය දේවල් තියෙනවා. අපිට ඕනේ මොකද හඬපටේ ඕනේ. දැන් ඒක වාසනාවට අපි ගාව තියෙනවා. ඊළඟට ගෑනු ළමෙක් ඉන්නවා කියලා තියෙනවා. අම්මක් ඉන්නවා කියලා තියෙනවා. දැන් අපි අපේ කැරක්ටර් එක ගන්නයි හදන්නේ. මෙතනදී අපි highlight කරන්න ඕන දැන් මෙතන educational program එකක් නිසා අපිට busy background දාන්න එක සුදුසු දෙයක් නෙමෙයි. Right. දැන් මම shop දැන් මෙතන අනිවාර්යයෙන්ම ගන්න shop එක පින්තූරේ අපි මේ මොනවා හරි අපි editing to image editing tool එකකට ගිහිල්ලා අපේ කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන්. අනික අපි දැන් මෙතන මේ කරපු එකක් මම මේක ගන්න මේකේ බස් ස්ටෑන්ඩ් එක අවශ්‍යතාවයක් නැහැ. බස් හෝල්ඩ් එක ඕනේ. මොකද අපි උත්සාහ කරන්නේ මේ ගෑනු ළමයා කතා කරනකොට මවුත් ඇනිමේෂන් එක හොඳට පෙන්වන්න පුළුවන් අවස්ථාවක්. දැන් අපි කියමු අර ගෑනු ළමයාම අපි ගත්තායි කියලා. අපි ගෑනු ළමයාව ගත්තා. දැන් මේ ගෑනු ළමයා මේ ගෑනු ළමයා කියලා කියමුකෝ. අර කර්ලි හෙයා ගර්ල්ව අපි ගත්ත බ්ලැක් හෙයා දාලා ගත්තායි කියලා කියමුකෝ. Right. දැන් මම මෙයාම ගත්තා. එයාගේ මම ඉස්සරහා පින්තූරයක් ගන්න. දැන් මෙතනදී මේ දැන් අපි මේ මේකේ තියෙනවා කැමරා කියන මම ඒ ලෙසන් එක කරනවා ඉක්මනටම අපේ චරිතයට තමයි මෙතන එම්ෆසයිස් කරන්න. එතකොට එයා චරිතය මේච්චර විතර ලොකු වුණාම අපි මේකට කියනවා කැමරා ඩිස්ටන්ස් එකේදී ලොง ෂොට් කියන්නේ දුරම එකක්. එතකොට මෙතනදී මේ සුපර් මාක් නැත්නම් මේ ෂොප් එක දුරව තියෙන්නේ. එතන අපිට අයිඩියා එකක් දෙනවා ආ මේ කඩේකට යන්න මේ හදන්නේ අයිඩියා එකක් තියෙනවා. දැන් ඔය කියන කතන්දර ටික දැන් අපි මෙහෙම ඈත ගත්තොත් මේකට ගස් දාන්න නරකයි. මේක වඩා හොඳ දෙයක් මම යෝජනා කරන්න. මෙතන ඉංග්‍රීෂ් මැඩම් ඉන්නවා මෙතන. මේකට වඩා හොඳයි මේක දැන් අපි ළමයාට උගන්වනකොට කිසිම බෑක්ග්‍රවුන්ඩ් එකකින් කැරක්ටර්ස් වල ප්‍රොමිනන්ට් එක අඩු වෙන්න බෑ. ඒක පිටාම හොඳට කැපිලා පේන්න ඕනේ. ඒතකොට මේ බෑක්ග්‍රවුන්ඩ් එක හැකි තරම් එක මේ ඉංග්‍රීසි පාඩමේ හැටියට දැන් මේකේ හැකි තරම් මම මේ කියන වචනේ නැවතගෙන හැකි තරම් බෑක්ග්‍රවුන්ඩ් එකට අදහසක් විතරක් ආෂොප් එකක් කියන එක අදහසක් තිබ්බනම් ඇති මේකට මේ වගේ බෑක්ග්‍රවුන්ඩ් එකක් අරගත්තොත් මොකද ඇත්තටම කඩයක් තියෙන්නේ කඩේක තියෙන්න ඕනේ මේ ටවුන් එකක. එතකොට වනාන්තර ගතියක් මුකුත් දාන්න බෑ. එතකොට මේ මෙන්න මේ වගේ එකක් ආවොත් මම පෙන්නන්න මම මේ පෙන්නන්නේ මම කරපු සමහර ඒවා කොහොමද අපි අඳුරලා. දැන් මෙතෙන්ට දරුවා දැම්මොත් දරුවව දැම්ම අපි නිකන් දැනට දාම්කොන ළමෙක්ව දැම්මොත් ඒ ළමයා කොච්චර දුරට කැපිලා පේනවද කියන එක අපිට ටිකක් හිතා ගන්න අමාරුයි. දැන් මේ ළමයා ගත්තාම මේ බෑග්ග්‍රවුන්ඩ් එකට මේ ළමයාගේ විශේෂයෙන් වර්ණය විශේෂයෙන් ඒ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එහෙම ගත්තොත් ටිකක් අපිට මේ ළමයා ගැන යොමු වෙන්නේ නැහැ. ඉතින් අපි අර එක ස්ටයිල් එකකට පුරුදු වෙමු කියලා මම විශ්වාස කරනවා. මෙහෙම එකක් ගන්නව නම් අපිට පුළුවන් අර ලයිට් නිකන් බිල්ඩින්ස් දැන් මේක හොඳට පෙන්නලා ඉතුරු ටික අපිට ස්ට්‍රෝක් එක නැතුව නිකන් මේ වගේ බිල්ඩින් මේකේ ලයිට් කලර්ස් තියෙන්නේ මෙන්න මේ වගේ ඒවා මෙන්න මෙහෙම බිල්ඩින් තියෙන්නේ ඔහොම ඔහොම බිල්ඩින් ටිකක් හොයා ගන්න බැරි වෙන්න මොකද දැන් මේකෙන් හානියක් වෙන්නේ නැහැ. දැන් රෙන්ඩර් කරලා බලුවහම මේකෙන් දරුවට මේ අපේ චරිතයට හානියක් වෙන්නේ නැති වෙන්න පාවිච්චි වෙලා තියෙනතර අපිට shop තියෙනවා අම්මා ඉන්නවා බබා ඉන්නවා කතාව යනවා. මොකද මේක ඉංග්‍රීසි පාඩම් අපි TV ප්‍රෝග්‍රෑම් කරද්දි සඳලියක් ආ දන්නවනේ අපි ලස්සනට අපිට අඳින්න කියන්නේත් නැහැ. ඒ කියන්නේ ලස්සනද කියන ගොඩාක් මෝස්තර කරොත් අපිව නීමේ බලන්නේ මෝස්තරේ බලන්නේ. මට මතකයි ජාතික රූපන් ඉස්සර ප්‍රෝග්‍රෑම් කරද්දි
ලොකු මාල එහෙම තින් අපි ටිකක් දැනුව අය කොහොමද සයින් ලස්සනට අඳින්න ඉතින් එහෙම ඇඳහම ප්‍රොඩියුසර් ගාලෝ මාලේ එහෙම අයින් කරනවා මොකද ඒව දැක්කහම এডুকেෂන් ප්‍රෝග්‍රෑම්ස් වල ඒව දාන්නේ නැහැ නේ ගොඩක් සර්ව පිත්තල කරන්නේ නැහැ අපි නේද සඳලියක් අපි ටීවී ප්‍රෝග්‍රෑම් එක කරනකොට අපි චාම්ව ඉන්නවනේ ලස්සනට චාම්ව ඉන්න උත්සාහ කරනවා එහෙම වුණොත් තමයි ළමයා අපි දිහා නැතුව පාඩම බලන්න ඕනේ පාඩම බලන්න සහ ප්‍රියමනාපව ඉන්න දැන් මෙතන පරිසරය චාම් දැන් මම තව පරිසරයක් පෙන්වන්නම් මම හිතනවා මේ මැඩම්ලා කීප දෙනෙක් ඉන්නවා මෙතන ඒගොල්ලන් මට මේකට කතා කරන්න දෙ ඒගොල්ලෝ ලර්නින් කන්ටෙන්ට් ඩෙවලොප්මන්ට් මුලේ නම් කරන්න ආයෙන එතකොට ඒගොල්ලන් දන්නම මේ කතන්දරය මම කියන එකේ මොකද්ද ඇත්ත කතාව කියලා තනුජා තනු ඉන්නවද තනුජා ඉන්නවනේ තනු ඔයගලගේ එහෙම බෑග්ග්‍රවුන්ඩ් ගොඩාක් බිසි වෙන්නේ නැහැ නේද ඔයගල කොහොමද කරන්නේ මම එතකම් මේ මේ එකක් ගන්න ගමන් කතා කරන්න ඔයගලන්ට දැන් මේ ලයින් animation එකක් පෙන්වන්න ඕනේ වෙලා තිබුණා make simple bone animation මේ background එකක් පෙන්වන්න හදන්නේ right එතකොට ඉරානි ඉන්නවද ඔව් රෝෂා ඉන්නවා ඉරානි ඔයාලා අන්න ඔයාගේ මේ ස්ටෝරි බෝඩ් එක එතකොට ඔයාගේ මේ කැරක්ටර් එක busy background එකක නොතියා මම නිකන් යෝජනා කරනවා එයාව බොහොම charm background එකක එයාගේ මේ කතාව මේ අපිට හොඳට දැන් මෙයාගේ කතාව හොඳට පෙන්වන්න ඕනේ කට පෙන්වන්නත් ඕනේ ඒ වෙලාවට අපි close ෂොට්ස් වලට යන්න ඕනේ. කියන්නේ මෙයාව හොඳට දැන් කැමරාවෙන් මෙහෙම ගත්තොත් හොඳට මෙයාව පේන. ඈත ෂොප් එක තිබ්බට කමක් නැහැ. අපි දැන් පෙන්වන්න හදන්නේ ෂොප් එක ඇතුළට යනකොට ඇවිදගෙන යන කතන්දරයට වඩා අපි යමු කියන එකද මෙතන කියන්නේ ෂොප් එක දැන් මේ දෙබස හොඳට ඇහුවහම අපිට තේරෙනවා මේක අපි මේ මේ ෂොප් එකට යමු කියන එකයි. කියන්නේ අම්මත් එක්ක එයාගේ කතාවක්. ඒතකොට මෙයා ඈතින් බෑග්ග්‍රවුන්ඩ් ඈතින් ෂොප් එක පේනවා. මෙයා මෙහෙම තිබ්බහම එයාට මෙන්න මේ විදිහ හොඳ ලොකු පෙනුමක් එනවා. එහෙම හොඳයි නේද මේ වගේ busy background එකකට වඩා නෑ අරෝෂා ඒ character focus වුණාම ලස්සනයි ඒක පිළිවෙලයි ඇති සහ මේකේ මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකක් හින්දා ඉතනදී අපිට mouth animation ඊටම වටිනවා මොකද දැන් ඒ දෙබස බැලුවාම අංක 1 මේ මම ඒ දෙබස ගන්නම් ඒ දෙබස මම මෙතනට දාලා බලන්නම් බලන්න ඒ දෙබස ඉතනට තාම හොඳට මේ मतकोलेक् අඳින ලේයර්ස් වෙක්ටර් ලේයර්ස් අපි ගන්නවා නම් බිඳුවට ගිහිලා ගන්න ඕනේ මම ඒක පළවෙනි දවසේ මතක් කරලා දුන්නා මම ඔඩියෝ එකක් ගන්නම් ඔඩියෝ එක මෙන්න මේක ගන්න එතකොට මල්ටිනාගේ ඔයා පුළුවන් තරම් බෑග්ග්‍රවුන්ඩ් එක සරල බෑග්ග්‍රවුන්ඩ් එකකට එන්න දැන් මෙතන හෙලෝ කියනකොට එයාගේ අතින් ඔයාට පුළුවන් අත වේ හයි කියන එක අපි කරන්නේ අත පොඩක් උස්සන එහෙම කරන්න පුළුවන් right එහෙම කරන්න පුළුවන් හෙලෝ එවරිවන් කියනකොට අත හදන්න පුළුවන් right අනිකක යාගේ අතට දෙන්න පුළුවන් බාස්කට් එකක් මොකද යා ෂොපින් කරනවා කියන එක මුළු මුළු මේකෙම පෙන්වන්න ඕනේ දැන් ඒ කැරක්ටර් එකේ අපේ දීපු ස්ටෝරි බෝඩ් එකෙත් තිබුණනේ පොඩි මේක එතකොට දැන් මෙයා මේ බබා නම් හෙලෝ කියන ගතියක් තියෙනවා එයාගේ තියෙනවා අර ඒක නිකන් බලලා කියත හැකි යා හෙලෝ කියන එකක් තියෙන්නේ මේකට දැම්මොත් ඔයාට ගොඩක් අමාරු වෙනවා මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එකක් මෙහෙම තිබුණොත් කියලා මම හිතන්නේ මලිතනගේ වාගේ අදහස හොඳයි ප්ලේන් බෑග්ග්‍රවුන්ඩ් එකකට ගියා නම් ෂොප් එකක් තියෙනවා ඊට පස්සේ ඔයාගේ කැරක්ටර් එක අම්මා ගන්නකොට
අම්මට මොකද කරන්න කියලා මම කියන්න. අම්මා ගන්නකොට දැන් ඒකටත් අපි කැරක්ටර් එකක් මෙතනින් ගමු. මෙතන අම්මා කෙනෙක් ගේ වයසේ කෙනෙක් නැහැ. නමුත් මම මෙතන ගන්නවා මෙන්න මේ අම්මව. මෙයාවන් අම්මා කෙනෙක් කරලා ගන්නවා. ඒකට මට පුළුවන් එයා ටිකක් මෙතනින් පුළුවන් එයාගේ කකුල් ඇඟ හැම මහත් කරන්න පුළුවන්. එතකොට දැන් අපි එයාව අපි එයාව कैरेक्टर के मितने हदा गन हैकी प्रमाण या हदा गन हदा गे न मैं आटे सारे या कंधा न बोलवो माम पेन्ना ना हिके खोमद करने के लिए माम बोली मैं कैरेक्टर के गन ना दें आलू कैरेक्टर का अरे प्रमाण है मैं तीनों माम मैं गर्ल पोड़ देगा टे आइन करना दें मैं आवर तमाय माम हैंडल करने मैं आगे खाऊं द मटे मैं पैसे बालांगी नोने මේකේ ෆ්ලිප් කරන්න ඕනේ නේද මම මේ කැරක්ටර් එක ගත්තා මෙතනට දැන් මට මේ ගර්ල් එපා අර තනි එක්කෙනෙක් විතරක් මම ගත්තා මෙයාව මෙයාව ගත්තා මම මේ ගර්ල්ව මොහොතකට අයින් කරනවා කියන්නේ මකන්නේ මම මෙතන ඇස් වලින් අයින් කරේ විසිබිලිටි එක අයින් කරනවා දැන් මම මේ මෙතන මේ තියෙන එක ගන්නවා අරගෙන මෙයාට මම කරන දේවල් බලන්න මම මෙයාට මෙයාගේ කොණ්ඩේ ගන්නකො ඉතින් මෙයා වා කරන්න ඕනේ මෙහෙමයි මරිතනේ උන්දර බලා ගන්න ඔයාට දැන් මෙයාගේ අපි කියමු මෙයාගේ කොණ්ඩේ අනිවාර්යෙන් අපිට එයාගේ කොණ්ඩේ වෙනස් කරන්න ඕනේ මොකද මෙහෙම අම්මලා අපේ දැන් කතාවේ හැටියට අම්මා බොහොම මේ වැඩිහිටියෙක් බවට පත් වෙන පොයින්ට් එක ගන්න නැතුව මෙයාගේ කොණ්ඩේ බඳින්න පුළුවන්. ඉතින් ඒක කරනකොට ඔයාට අදාළ ලේයර් එකට එක දැන් ලේයර්ස් ගොඩාක් තියෙනවා. ඔයාට යන්න බෑනේ එකපාරටම ඔයා මෙන්න මෙතනට ගිහිල්ලා කොණ්ඩේ හොයාගන්න. දැන් මේ කොණ්ඩේට අදාළ ටික දැන් ඔයාට පුළුවන් මේ කෑල්ල මේ තියෙන මේ 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 වගේ තියෙනවනේ කෑලි අන්න ඒව ඔයාට මෙතන උඩට ගන්න පුළුවන් මෙතන මේ කෑල්ල මකන්නත් පුළුවන් නේ ඔන්න ඔන්න අමයි කොණ්ඩෙ මෙහෙම ගත්තා දැන් මෙතන මේ බැඳලා වගේ පේනුමක් වට ගන්න පුළුවන් හොඳයි දැන් මෙහෙම නටු කෑලිත් දාන්නේ නෑනේ අපේ අම්මලා එතකොට අපි දැන් මේ වැඩිහිටියේ මේ බබාගේ අම්මා වැඩිහිටියෙක් වගේ පෙන්වන්න හදන්නේ मेहिम को स्ट्रोक एक गोड़ा प्लोक वेला मांगे के बोल डाइन करने में दिन स्ट्रोक एक एक कट दामो मैंने मेहे मा ओ मोहम्मद कैला कर गाना वा मैंने मे कैला थी उन्हें एक मकला दाना मालती इट पास से मित्र ने टेबल हिलना ओहो मा बेकट बेदे पुकोंडे आक ओहो मा दाना पड़ा दें मे वेरी हिटी एक कुना कोंडे දැක්කත් අද ඇත්තටම අපි දන්නවනේ කොණ්ඩෙන් වයස පේනවා කියලා දැන් මේ වයස පේනවා යන්නේ රයිට් අපිට මේකකින් තව ටිකක් ලස්සන කරලා ඔහොම ගන්න පුළුවන් හරි දැන් ඔන්න ඔයාගේ අම්මා දැන් මෙයා හරි මැචුවර්ඩ් කෙනෙක් ඊට පස්සේ දැන් අම්මගේ දෙබසත් උතෙන්ට දාගන්නවා දැන් මෙයාට මෙහෙම අම්මලා කලිසම් ඇඳලා යන්නේ නැහනේ අපි දැන් අපි අම්මලාව මේ අම්මට මේක ගන්නකොටම ෂෝට් ස්ලීව් කරලා ගත්තා නම් වැඩේ නියමයි ලේසි දැන් මෙතන වැඩක් තියෙනවා මට කනේ මෙයාට සාරියක් අඳින්නවා සාරියක් අඳින්නේ මෙහෙමයි අර තැම් බලනවා කකුල මේ මේ මෙතන මේ තියෙන්නේ කොතෙන්ද කියලා බලනවා මේ 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 මේවා බලනවා රයිට් දැන් මම මෙතන බලනවා මේ කකුල තියෙන තැන මේ අනිත් කකුල තියෙන දැන් මේගොල්ලන් ඇඳලා තියෙන කෑලි ගොඩකින් මේ බාන මේ හොඳට බැලුවොත් පුදුම තරම් කෑලි කොටකින් හදලා තියෙනවා මම දැන් මෙයාට සාරිය අඳ මම මේ කෙටියෙන් ඉක්මනට කරන්න සාරිය අඳන්න හදන්නේ එතකොට ඔයාලට පුළුවන් මේ කැරක්ටර් එකට අපි කියමුකෝ මෙන්න මේ පාට සාරියක් කියලා අන්දරම එතකොට මම යාට මෙන්න මෙහෙම එක කකුලකටයි එන්නේ හොඳේ ආ දැක්කද කොටසකට ආවේ නැහැ
पेना तो कोटा सकता आवे ने मैं कोटा सकता आवे ने दंग आवे ने तंग ये पैसे ट्राप हो याना वा ये कैलेटे याना वा मैं कोटा सकता इतने टाक दाना वा हरा विधिर में दंगर इस रात इन्होंने पालुआ सारी बल पुताला ना देखा लेते हैं अम्मलांदी ना को आगे तब तब कैला खोम दाना वा एले रख दे हों दाई दंग उन्हें ये कैला दे अपने होया करने අපිට පුළුවන් දැන් බ්ලවුස් එක තියෙන තැනට යනවා මේ හරිය කොහොමද වෙන්නේ කියලා බලන්න දැන් එතන උඩට දැන් අපේ සාරි පොට දාන්නයි හදන්නේ දැන් මෙහෙම අර විදිහටම සාරි පොටේ කොටසක් දැම්මා ඊට පස්සේ මම දැම්මා දැන් අපිට මේ කොටස් වහ ගන්න ඕනේ. දැන් මේ පැචස් තියෙනේ. පැචස් ඒගොල්ලෝ හැදපුවා. අපි වහ ගන්න ඕනේ කොහොම හරි අපේ අපේ ඇඳුමේ පාටෙන්න කොහොම හරි වහ ගන්න ඕනේ. ඒකයි කරන්නේ. දැන් මෙතන තව තියෙනවා ලේයර් එකක්. ඒක කොහොම හරි හදා ගන්න ඕනේ. මෙතන මෙතන තව කෑල්ලක් තියෙනවා. මේ කෑල්ල තියෙනවානේ. ওই කෑල්ල කොහොම හරි හදා ගන්න ඕනේ. දැන් එතනට යනවා. ඒක ඔයාට පුළුවන් मैं उड़मे एक दान के लिए मैं इतने बोन एक गाँव में आ जाता है यहाँ तो मैं उड़ा मले यार इधर वो यहाँ इतना दिन ना उसको मैं तग्गला कावकरण पुरवा अगर कावकरण पुरन इना ए विधि है तो वाटा कावकर गाने पुरवा वाटा कावकरण तीनों ना मनमरी कोटे सा ये मैं कावकरण पर दम मांग ये मैं तमाय दें करना हाथ आने मैं हारी बलान කැරක්ටර් එක පුළුවන් තරම් ලං කරනවා දැන් බලන්න මෙයාගේ පේන ප්‍රමාණය අපි කියමුකෝ මෙයාව මම උද්දුටම කැමරාවෙන් බොහොම ලං කරනවා බොහොම ලං කරනවා මොකද මේ අපි කතා කරනකොට කැරක්ටර් එක පුදුම ලස්සනට හදාගත්තනම් බය වෙන්න එපා අපිට පෙන්වන්න පුළුවන් හොඳට දැන් උදාහරණ මේක හොඳට අපිට පෙන්වන්න පුළුවන් නේ මේක අපිට බය නැතුව පෙන්වන්න පුළුවන් දැන් මේ ළමයයි දැන් ළමයාවත් මම ඇක්ටිව් කරලා ගන්නම්කෝ මේ බලන්නකො ළමයා ළමයාගේ ගාන්ටම අම්මවත් සංස්කෘතික विशाल कथाक्रमेंट अलपेन्न बाबा पुड पुड़ी
දැන් මේක රෙන්ඩර් කරාම ඔයා බලන්න මොකට මුළු මුළු ෆිගර් එකම හොඳට ගන්න පුළුවන් වෙන හදාගන්න. එතකොට ඔයාට ඇත්තටම මේ යට කොටසට මහන්සි වෙන්න අවශ්‍යත් නැහැ වෙනවා. මොකද එතනින් එහාට මේ ටික පේන්නේ නැහැ. මම මේ ටික ලස්සනට හදාගත්තන මේ දෙවසට හොඳටම ඊට පස්සේ තියෙන දොර. මොකද මං මේ මුළු දැන් ස්ටෝරි බෝඩ් එක බලද්දි ඔයාලා මෙන්න මේ මේ මෙන්න මේක අවධානය කරගන්නකෝ. දෙබස් යනකොට කට හොඳට ඇනිමේට් කරන්න පුළුවන් නම් බය නැතුව ඇනිමේට් කරන්න මේ හොඳට ලං කරලා පෙන්නන්න මම කැමරා පෙන්නන්නම් අදහස ගන්න. මේක බලන්න අදහසක් විතරක් ගන්න මේකේ ඒක දිග වීඩියෝ එකක් හින්දා මම මේක කෙටි එකක් තියෙන මම ඒක හොයලා දෙන්න හදන්නේ අර මම ඒ වීඩියෝ එක දාන්නම් මෙහෙම ගහන්නකෝ මේ Google එකේ මෙහෙම ටයිප් කරන්නකෝ ඒත් ඇති මට ඒක හොයාගන්න බැරි නම් කැමරා distance and angles කියලා ගන්න distance and angles search කරන්න අදහස ගන්න මොකද අපි කැරක්ටර් එකක් animate කරනකොට අනිවාර්යයෙන්ම මේ වැඩේ කරනවා මම පෙන්නන්න රූපෙන් නිකන් අදහස ගන්න අපි කැරක්ටර් එකක් කතා කරනවනේ එයාව ගොඩක් මේ තියෙන්නේ මේක ලොง එක්ස්ට්‍රීම් ලොง මේක මුළු කතාවේ පටන් ගන්න අපි කියමු ෂොප් එකක් තියෙනවා නම් ඈත මෙහෙම කමක් නැහැ මේක මේකෙන් අදහස එන්නේ පරිසරය ගැන අදහස. එතකොට මම මේක හොඳට පෙන්වන්න අතර හොඳ අදහසක් ගන්න පුළුවන් මේ කතාවේ. ඊළඟට මේක ගත්තොත් මේක එක්ස්ට්‍රීම් ලොง එකක් තමයි. මෙන්න මේ වගේ ආවොත් ඔයාලට ඒ කියන්නේ කැරක් ගමන පරිසරයේ අඩුවෙන් පේන්නේ එතකොට ඕකෙන් අපිට පුළුවන් දැන් උදාහරණයක් අපිට මම තව එකක් පෙන්වන්නම් මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් කැරක්ටර් එක දැන් අපේ දැන් මෙයාගේ හොඳට මූණේ ඉරියව් හොඳට පෙන්වන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ ක්ලෝස් අප්ස් ගන්න පුළුවන්. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ කතාවේදී ඒ වගේ ක්ලෝස් අප් එක මොකද මේ ඉංග්‍රීසි පාඩමේදී දෙබස් තියෙන නිසා අනිවාර්යෙන් අපිට ඒක ගන්න වෙනවා. right ඊට පස්සේ මම කතා කරන්න කැමති තව පුංචිම පුංචි දෙයක් ඒ තමයි මම කැමරා ඩිස්ටන්ස් ගැන මේ ප්‍රසන්ටේෂන් එකක්ම දාන්න. एक आपे वेबसाइट के मटेरियल्स गाव तिबुना वगे मतकाय मंगे एक होया ना आतर मैं बलान मैं के तिबुना अमितीन वीडियो एडिटिंग मैं के अति वीडियो एडिट करना वीडियो एडिट करना मटेरियल्स वगैरह आते हैं ना एक आप चुटक बालान ना मामा मैंने मेक चुटक पेन्ना ना क्या मिलती मैंने मेक मैथ साइट मैथ्स वीडियो एक आप हाथ में एक कटा गाता पुंछी में पुंछी एक्टिविटी का तब मेक पेन्ना ना वहाँ हरी लास्ट में कैलाक
මේ බලන්න පොඩ්ඩක් පස්සට දාමු මෙන්න මෙතෙන්ට බලන්න මේකෙත් ලස්සන මේ බලන්න ලස්සන characters තියෙනවා මේ බලන්න ඇස් මෙහෙම යවනේ හරි ලස්සනට තියෙනවා හොඳයි දැන් ඔය කතාවනේ අපි යන්නේ දැන් අපි බලමු ඔය ඔය වැඩේ අපිට කරන්න පුළුවන් ද කියලා මම මේක කොහොමම අයින් කරනවා මේක මම සේව් කරනවා දැන් මම මේ අද පෙන්නුවේ තියෙන characters වෙනස් කරන්න පුළුවන් ද කියලා ඕ පුළුවන් මොන අපි වෙනස් කරා දැන් ඊට පස්සේ මම වෙන්නන්න හදනවා ඔය වැඩේ දැන් ඔය maths වල maths teachers ලා ගොඩාක් ඉන්නවා මෙතන ඒ ටීචර්ස්ට අංක එක තමයි මේකේ view ගිහිල්ලා මෙතන තියෙනවා enable grid කරගන්න. මොකද මේ grids ඕනේ අපිට. ඒක කරනකොට grids අනිවාර්යෙන් ඕනේ. maths lessons වල grid දාගෙනමයි වැඩ කරන්නේ. grid settings වලට ගිහිල්ලා grid settings වෙනස් කරන්න වෙනවා අපිට. උදාහරණයක් 80යි කිව්වොත් මේ කොටු මේ විදිහ ලොකුවට ගන්න පුළුවන්. right. දැන් අපි ගමුකෝ. දැන් මම ගන්නම් 80ක් කියන්නේ ගොඩක් ලොකුයිනේ මං ගන්නම්. මං ගන්නම් 50ක් ගන්නම්කො රයිට් ඊට වඩා අඩු ප්‍රමාණය. දැන් ඕකේ හැටියට අපි ස්ට්‍රෝක් එක විතරයි ඒකේ aran තියෙන්නේ. ඒකේ තියෙනවා අපි දැක්කා මෙන්න මෙහෙම කොටුවක් දැක්කා. හරිද? හරි. ඒක දැක්කා. ඊළඟට අපි දැක්කා තව කොටුවක් තියෙනවා දැක්කා මෙහෙම. රයිට්? ඒක දැක්කා. ඊළඟට අපි ඊළඟ කොටුව මෙන්න මෙහෙම තිබුණා අපි ඒක පස්සේ හදාගමු මම දැන් එනේ grid grid ටික අයින් කරනවා දැන් grid එක කරන්න අමාරු දැන් මම මේක මේ විදිහට හදා ගන්නවා දැන් මට මේක ඇත්තටම මම grid වලින් හදාගත්තොත් හරියටම ලේසි මේ ත්‍රිකෝණය මෙතන හදා ගන්න මම මෙතනට ගිහිල්ලා මේක දැන් ඇහි හොදිසියට කරනවට වඩා grids වලින් යන්නේ කොහොඳයි මෙහෙම හදන එක හරියටම චතුරස්‍රය ගන්න ඕනේ සමචතුරස්‍රය ගන්න ඕනේ හරි දැන් මේකේ අපි මතකද ඔයාලට මතකද මම අලුත් ලේකකට ගිහිල්ලා පෙන්නන්න මෙන්න මෙහෙම එකක් මේකේ තිබුණේ මේකේ අපි කරන්නේ මෙන්න මේ මතකද අපි මේ විදිහට මේක එම්ෆසයිස් කරන එක නැති කරා මතකද ඒක කොහොමද අපි කරේ මේ ලයින් එක්ස්පෝස් කරන එක මෙතනින් නැති කරලා දැම්ම මතකද මෙහෙම අඩු කරා ඔන්න එකක් ගියා මේකේ මොකද්ද කරේ අන්තිමට මෙහෙම ඇති කරලා ගත්තා මතකද දෙවෙනි දවසේ අපි මේක කරා මෙහෙම කළා ගත්තා ඊට පස්සේ මොකද කරේ ඊළඟ එකට ගියා ඊළඟ එකෙත් මොකද කරන්න ඕනේ ඊළඟ එකේ මේක නැති කරලා මේක හෝම ඇති කරලා ගන්න ඕනේ. එතකොට එහෙමනම් ටයිම් එක දෙනවා. ටයිම් එක දීලා මෙහෙම ගන්න. ටයිම් එක දෙනමත් එක්ක අපි මොකද කරන්නේ? පළවෙනි කොටුව ඇඳෙන්නේ එකේ ඉඳන් දෙක වෙනකොට. දෙවෙනි කොටුව ඒ වෙනකොට ඇඳිලා නැහැ. ඒක ඕෆ් වෙලා තියෙන්නේ. පළවෙනි කොටුව මේක ඕෆ් වෙලා තියෙන්න ඕනේ. පළවෙනි කොටුව ඇඳිලා ඉවර වෙනකොට දෙවෙනි කොටුව නැහැ. එහෙනම් දෙවෙනි කොටුව ඕෆ් කරලා තියෙනවා. ඒ කියන්නේ එම්ෆසයිස් නොකර ඉන්නවා. දැන් මෙතන ඉඳන් හරියටම තව සෙකන්ඩ්ස් දෙකකට ගිහිල්ලා මේකත් ඔහොම ඇති කරලා ගන්න. මොන දැන් ඔහොම වුණා. එක ඇඳුණා. ඊට පස්සේ දෙක ඇඳෙන්න ඕනේ. දැන් මම මේක දෙක තුනම එකට ඇඳෙන හින්දා මම පාලනය කරගන්නවා. පාලනය කරන්නේ මෙහෙමයි. අංක එකට ගියා. මේක අකුලන්න ඕනේ ආය අංක එකේ ඉඳන් ඔන්න ආවා දැන් මට ඕනේ මේ පැත්ත මුලින් අඳින්න නම් මම මොකද කරන්නේ මේ මුළු චතුරස්‍රයම බිඳුවේ තියාගෙන මොකද කරන්නේ මෙහෙම හරෝලා මෙතනට ගන්න එතකොට මොකද වෙන්නේ මෙහෙම ඇඳෙන්නේ මේ ආන් ඇඳුණා ඊට පස්සේක ඔන්න ඇඳුණා දැන් යනවා තුන්වෙනි එකට තුන්වෙනි එක මං ගිහිල්ලා මොකද කරන්නේ ඒක බිඳුවේදී මොකද කරන්න ඕනේ නැති වෙලා sorry emphasize එක නැති වෙලා තියෙනවා එහෙනම් ඒක නෑ ඔන්න දැන් එක ඇඳුණා දෙක ඇඳුණා
තුන්වෙනි එකට ගියා තුන්වෙනි එකේදී ආයි ඇඳුණා හොඳයි දැන් නැවත බලමු වැඩ කරනවාද කියලා ඔන්න දැන් බලන්න තුන්වෙනි එක එකේ ඉඳන්ම ඇඳෙනවා අපි මොකද කියන්නේ අපි කියනෝ නෑ නෑ ඔයා තුන්වෙනි එකේදී අඳින්න ඕනේ දැන් ඉඳන් ඔන්න දැන් බලන්න එකේදී ඇඳුණා දෙක ඇඳුණා තුන ඇඳුණා හොඳයි දැන් ඉවරයි තුන මැදල ඉවරයි දැන් එයාලත් තුන් දෙනා තුන් පැත්තකට යන්න ඕනේ නේද රයිට් දැන් ඕක කරන්නේ කොහොමද ටයිම්ලයින් එකේ ගියා මුළු එකම සෙලෙක්ට් කරා සෙලෙක්ට් කළා එක තැනකින් ක්ලික් කරාම ඒක එහෙමම තියෙනවා නිකන් ක්ලික් කරන්න විතරයි තියෙන්නේ දැන් හොඳට ඇඳිලා තියෙන්නේ මේ ඇඳිලා තියෙන්නේ දැන් පළවෙනි ටයිම් පළවෙනි තප්පරයට ගිහිල්ලා පළවෙනි ස්ක්වයර් එක අරගෙන මෙතනින් තියෙනවා එතකොට මෙතනදී මෙහෙම මෙහෙම වෙනවා ඊට පස්සේ මෙයාව අර දෙවෙනි එක්කෙනාව අරගෙන මෙතනට තියනවා විතරක් නෙමේ චුට්ටක් කරකවන. එතකොට එයා මෙතන ඉඳන් කොහොම පයින්නවා මෙතෙන්ට. ඊළඟට මෙයා මේ ආලුවව මොකද කරන්නේ? උඩට පන්නනවා. ඔන්න ඔහොමයි කතාව. බලමු මුල ඉඳන් වැඩ කරනවාද කියලා. ඔන්න ඇඳුනා 1 2 3 යාලු තුන් දෙනා ගැලවිලා ගියා. ඔන්න ඔය වගේ තප්පර ගානකින් කරන්න පුළුවන් animation. මම වෙලාව බැලුවා විනාඩි 10ක් වගේ 5ක් වගේ අතරත අපිට ඔය වැඩේ කරන්න පුළුවන්. එකම දේ grid එක enable කරගන්නවා අපි පළවෙනි දවසේ වීඩියෝ එක බලන්න නෑ දෙවෙනි දවසේ වීඩියෝ එක බලන්න දෙවෙනි දවසේ වීඩියෝ එකේ ඔය ටික ඔක්කොම බලන්න පුළුවන්. එහෙනම් මම මේ ටික ඔක්කොම record වෙලා තියෙන්නේ. ගැටලු තියෙනවා නම් හෙට කතා කරමු. මම දැනට session එක close කරනවා. හරිනේ ඊළඟ දවසේ මම ආපහු ටාගට් කරන්න ස්ටෝරි බෝඩ් එක ටාගට් කරලා කතා කරන්න.